ආයුබෝවන් සීලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 සමගින් මහමුවන මම මලින්ද තිරිමාන මම රෝෂිනී විජේසෝරිය මුලින් අවධානය දවසේ සිරස්තල වෙත පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාවට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ වෙයි ජවිපේ ඡන්දය දීමෙන් වලකී ඒකාබද්ධය සභා ගැබේ විරෝධතාවක විශේෂ මහාධිකරණයේ නඩු විභාගයේ ආරම්භමින් හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට අධිචෝදනා දෙවැනි නඩුව ගෝඨාභයට දුම්රිය වෘත්තීය සමිති ලබන 29 වෙනිදා සිට අඛණ්ඩ වර්ජනයකට සැරසේ අනිවාර්යයෙන්ම 29 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙනවා ඔලිම්පික් කමිටු ගිලටීනයට හසු වූ මනල ක්‍රීඩාව වයමැල ව්‍යාපෘතියේ දෙවන අදියර සහ ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ පොල්පිටිගම කුමුකුලාන වැව් පරිශ්‍රයේදී දේශගුණික හා කාලගුණික අවධානමට ඔරොත්තු දිය හැකි පරිදි මෙරට ජල කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ජල මහ දෙකන්නේ ගොවිපින්වලට අවශ්‍ය ජලය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. මේ අතර මහවැලි ජලය වයම උතුරු කොටස වෙත හැරවීමේ වයමැල ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාවට නැංවීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. 2024 වසරේදී වැඩවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 16000ක්. මෙමකින් මහවැලි ජලය අක්කර අඩි 1,05,000ක් වාර්ෂිකව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබා දීමේ හැකියාව පවතිනවා. මේ ක්‍රියාදාමය අවුරුදු 70ක් තිස්සේ වයඹ ගොවි ජනතාව රාජ්‍ය නායකයාගෙන් බලාපොරොත්තු වෙච්ච ඉල්ලීමක් ඉස්සකිරීමක් විදිහට මම දකින්නේ. දැන් අපිට නැවත වග්ගඩ රෝගීට ආපහු හැරෙන්න උවමනා නැහැ. ඔබතුමා මේ කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට එකතු වෙන්න පුළුවන් වාතාවරණයක් සකස් කිරීම. අද ඔබතුමා දකුණේ වතුර ටික අරන් ගිහිල්ලා උතුරටත් නැගෙනටත් දීලා රටේ සංහිඳියාව ආරක්ෂා කරන වැඩපිළිවෙලකට ශක්තිය දෙනවා. සමහර අය හිතන්නේ අනුරාධපුරයේ රජකම් කරපු අය අනුරාධපුරයේ විතරයි සංවර්ධනය කරන්නේ කියලා. සමහර අය හිතනවා පොළොන්නරුවේ රජකම් කරපු අය කලේ පොළොන්නරුව සංවර්ධනය කරන එක විතරයි කියලා. 19 වෙනි සියවසට සාපේක්ෂව 20 වෙනි සියවසේ ජලය සීමා සම්පතක් බවට පත් වෙලා තිබෙනවා. අනාගත ලෝකයේ රුධිරයට වඩා පානීය ජලයට වටිනාකමක් එන බව අමතක කරන්න එපා. කාලගුණික දේශගුණික විපර්යාස නිසා ලෝකයේ බරපතල අයහපත් තත්ත්වයන් ඇතිවන රටවල් වලින් ලංකාව 4 වෙනි තැනයි. මොරගහ කන්ද වැඩ ඉවර කළා වතුර දුන්නට පස්සේ මං ආගෙන හිටියා කවුද මන් දන්නේ මහත්තෙක් කියනවා 2015 අපි ආණ්ඩුව ගන්නකොට මොරගහ කන්ද වතුර පුරවන්න විතරයිලු තිබුණේ. මං ඒ අයට කියනවා මේ ප්‍රමාද වෙලා තිබුණු මොරගහ කන්ද මම අවුරුදු 3කින් ඉවර කරන්න සැලසුම් කළායි. ගිය අවුරුද්දේ මොරගහ කන්ද ජලාශයේ ජලය නිකුත් කෙරුවේ කියලා. මම එංගලන්තේ හැදිච්ච කෙනෙක් නෙවෙයි. ඉපදිච්ච දවසේ ඉඳලා පාසල් ගියේ පොළොන්නරුව පුරවරේ ඒ රාජධානී. ඇතැම් දවස්වල මං උදේ ඉස්කෝලේ ගියේ කුඹුරට ගිහිල්ලා. ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා මම දිව්වේ කුඹුරට. ඒ නිසා ඔබේ ජීවිත ගැන මට ඉතාමත් හොඳ අත්දැකීමක් තිබෙනවා. මෙතන ඉන්නේ 100%ක්ම ආදරණීය ගොවි ජනතාව. තමුන්නාන්සලගේ ජීවිත අදට වඩා පෙර රජ දවසේ සැපවත් සුන්දරයි කියලායි මට හිතෙන්නේ ඓතිහාසික තොරතුරු අනුව. බල පරාක්‍රමයෙන් අනුන රාජසිංහ නරපතියා පැලෙහි තරම් සුවයක් රාජමාලිගාවේ නැති බවට කළ පැවසීමක් ගමේ සීපදයකට අපේ සීපද කරුවෙකු ගෙත්තම් කර තිබුණ හැටි මම මෙහිදී කියන්න බලාපොරොත්තු වෙනවා. බලි ඇතත් රාසිය දෙයන්ට මලේ කැලේ මුලාවි අසරණ ඌ කාලේ පැලේ මැස්ස පිට දීගිනි තපින වෙලේ බොලේ මෙහෙම සුව කොයි කීය වාසලේ. කතාව අවසන් කරන්න තමුන්නාන්සලාට පරණ තේරවිල්ලක් කියනවා. මේ තේරවිල්ලෙන් කියන්නේ මොකද්ද කියලා කවුරු හරි දන්නවනම් මං තෑග්ගක් දෙනවා. රෑ කල් බලලා හරි බැරි ගැහිලා කුප්පි එළියටයි පැදුර එලන්නේ බෑ දෙක පිහලා රෙදි කැටි කරලා උඩහිලේ යට උල වද්දන්නේ නෑහැක ටික ටික හිලට එවූ කල දෙබෑව අතරින් පිටියෙන්නේ මේ ටික තෝරා දුන්නුත් නෑනු උඹයි පැලට මං වඩමන්නේ
දන්න එක්කෙනෙක්ෙන්ද හැබැයි ගොවි මහත්තෙක් වෙන්න ඕන ඈ ඔව් කියන්න බලන්න එනම් උත්තරේ කුරක්කංගල හරියට හරි ජය වේවා දැන් අවධානය අද දවසේ පුවතට දවසේ පුවත පළාත් සභා මැතිවරණ කොට්ටහස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේදී තුනින් දෙකක ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි වුණේ නැහැ. වාර්තාවට පක්ෂව කිසිදු ඡන්දයක් හිමි නොවූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 139ක්. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසල් මුස්තාපා මහතාද වාර්තාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. विपक्षी मंत्री वरुण पोर प्रदर्शन කරුණාකර නිස්තබ්දව වාඩි වෙන්න ඡන්දය ගණන් ගැනීම ආරම්භ කරනවා හරි ඕකේ ඔඩර් ප්ලීස් පක්ෂව ඡන්ද කිසිවක් ඇත්තේ නැහැ විරුද්ධව ඡන්ද 139යි සීමා නිර්ණය කමිටු වාර්තාව 3 දෙක ඡන්දෙන් සම්මත නොවූ බව මම මේ අවස්ථාවේ දන්වමි මෙතර මෙම කමිටු වාර්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳ ඡන්ද විමසන වේලාව අපිට කියන්න පුළුවන්ද ඔබතුමාල ඔබට ඡන්දයක් ඕද්ද මේකට මොකද්ද කරන්නේ කියලා මොකද්ද ආණ්ඩුව කරන්නේ කියලා කියන්න පුළුවන් ඡන්දයක් එපානම් කියන්නේ අපි නෑ මන් දන්නවා ආණ්ඩුව පමගාලක පැටලිලා ඉන්න බව ඡන්දේ තියනවද නැද්ද කියලා කියන්න ඡන්දයකට බය වෙලාද उत्तरी संशोधन सहित वार्ता जनाधिपतिवर्ण प्रकाश ප්‍රතිඥාවක් දුන්නා මේ තියෙන පනත පැත්තකින් තියලා මේ ඡන්දේ පවත්වනවා කියලා කලින් තිබුණු නීතිය යටතේ ඡන්දේ ඉක්මනට තබා ගන්න නම් කරන්න තියෙන එක දෙයයි ආණ්ඩුවට පුළුවන් ඉදිරිපත් කරන්න යෝජනාවක් මැතිවරණ කොමිෂමට තිබෙන නීතිය අනුව ඡන්දේ තියන්නේ කියලා මමත් මේකට විරුද්ධයි මේ ෆයිස මුස්තවාගේ වර්තාවක් නෙමෙයි තමුන්නාසල දූෂිත මනාප ක්‍රමයට යන්න කියනවා නම් තමුන්නාසල ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රෝහී කෙනෙක් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි මේ සීමා නිර්ණ කොමිෂම වර්තාව අපට පිළිගන්න බෑ අපි ප්‍රතික්ෂේප කරන්න තීරණය කළා තිබෙන බව සඳහන් කරනවා එක්සත් ජාතික පක්ෂයත් විශ්වාස කරනවා පරණ ක්‍රමයට ගිහිල්ලා බඩ ඡන්ද තියමු කියලා මේ වර්තාව සම්පූර්ණ අපි ප්‍රතික්ෂේප කරන්න ඕන අලුතෙන් මැතිවරණ ක්‍රමයක් ගෙනෙලා මේ ආණ්ඩුව නාගත්තා මනෝගණේෂන් නැමැතුමා ඔබතුමාලා මේක සම්මත කළා මතකද ඔබතුමාලම කාපු එක ඔබතුමාලටම දැන් වමාර ගන්න බැරි වෙලා ඉන්නවා මෙතර නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය සඳහන් කළේ පනතේ වගන්ති වලට අනුකූලව පක්ෂ නායකයින්ගේ එකඟතාවයද ඇතිව පංච පුද්ගල කමිටුවක් පත් කරන බවයි
අග්‍රාමාත්‍යවරයාට අමතරව මෙම කමිටුවට පත් කිරෙන සිසු සමාජිකයින් දේශපාලනඥයින් නොවන ක්ෂේත්‍රයේ පිළිබඳ දැනුමක් ඇති බුද්ධිමතුන් බව කථානායක කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. දවසේ පුවත මිසි කලට මැතිවරණය පැවැත්වීම සඳහා සියලු උත්සාහයන් ගත යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මන්නාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මැතිවරණ කොට්ටාස ක්‍රමයට එකඟ වීමද අසීරු කාර්යයක් බවයි. දිට්ඨි මන්ත්‍රී ක්‍රමයක් සඳහා ප්‍රතිපාදන නොමැති නිසා බොහෝ පක්ෂ සීමා නීරණ වාර්තාව පිළි නොගන්නා තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. සියලු දේශපාලන පක්ෂ එක්ව ලබන වසර වන විට මැතිවරණය පැවැත්විය හැකි තත්ත්වයක් නිර්මාණය කරගත යුතුව තිබෙනවා. එතකොට අපි බලන්න ඕන නව ක්‍රමයේ තවදුරටත් සංශෝධන සිදුවිය යුතුද නැතිනම් අපි තාවකාලිකව හෝ පැරණි ක්‍රමයට යනවද කියලා. ඒ ගැන අදින් පසුව සාකච්ඡා කරන්න පුළුවන්. මම නිසැකවම තීරණය කර තිබෙනවා මැතිවරණය නිශ්චිත කාලයකදී පැවැත්වීම සඳහා අප සියලු උත්සාහයන් ගත යුතුයි කියලා. එය අත්‍යවශ්‍ය කරුණක්. අපි මේ දේ කළා පළාත් පාලන මැතිවරණයට. අපි එකඟ වුණා ක්‍රමවේදයකට. නමුත් පසුව එහි අඩුපාඩුවලට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්. මැතිවරණ කොට්ටාස ක්‍රමයට එකඟ වීමත් සමහර වෙලාවට අමාරු කාර්යයක්. Getting agreement on electoral system sometimes is a difficult task. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ නියෝජිතින් ඇතුළු පිරිසක් අද මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඒ පළාත් සභා මැතිවරණය කල් දැමීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සංවිධානය කළ මෙම විරෝධතාවට උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ පළාත් සභා නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. විරෝධතාව අතරතුර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විරෝධතාකරුවන් අතරට මෙලෙස පැමිණියා. මන්ත්‍රීවරු 60 දෙනා එක්ක ගිහිල්ලා කතා කරන්නේ බැංකේ ගසව කරලි මීඩියාවේ කැමරාමන්ලා වේ. එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හා පළාත් සභා මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවති අතර සාකච්ඡාවෙන් අනතුරුව පළාත් සභා නියෝජිතයින් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. අපි හිතාගෙන ඉන්නවා මැතිවරණ කොමසාරිස්තුමාට මැතිවරණේ තියන්න පුළුවන් කියලා. හැබැයි සාකච්ඡාවේදී තේරුනේ සභාපතිතුමාට කිසිදු බලයක් නැහැ මේ පිළිබඳව. අපි රජයට කියන්නේ මේ ස්වාධීනයි කියන මැතිවරණ කොමිෂන් තියාගෙන තේරුවක් නැහැ. ඔබතුමාට දන්නේ නැද්ද මැතිවරණ කොමසාරිස්තුමාට මැතිවරණේ තියන්න බලයක් නැහැ කියලා? ඉතින් අපි හිතාගෙන හිටියේ මේ බලේ තියනවා කියලා. ඔබතුමා ඒකවත් දන්නේ නැද්ද පන්තු පළාත් සභා මන්ත්‍රී මැතිවරණ කල්දාන එක්සත් ජාතික පක්ෂයේ මේ රචනාවලියන්ට සහයෝගය ලබා දෙන එක අපිට බොහොම කනගාටුවක්. මහා පරිමාණ වංචා දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ නඩු විභාග කරන ස්ත්‍රිය තිබුත්කල මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ආරම්භ වුණා. පළමු නඩුව ලෙස විභාගයට ගිරුණේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙන්රත් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුවයි. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත්තේ 2014 පෙබරවාරි පළමුවැනිදා සහ 2015 ජනවාරි 20වැනිදා අතර කාල සීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් පෞද්ගලික සමාගමක යෙදවීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් සිව් දෙනාට චෝදනා 24ක් යටතේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. මෙම නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මණ්ඩල ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්. නඩුවට සහභාගී වීම සඳහා ගාමිණී සෙනරත්, පියදාස කුඩා බාලගේ, ලසන්ත බණ්ඩාර සහ නීල් බණ්ඩාර හපුහින් යන විත්තිකරුවන් පෙරවරු 8:30ට පමණ විශේෂ මහාධිකරණයට පැමිණියා. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිචෝදනා පත්‍ර බහර දීමෙන් අනතුරුව විත්තිකරුවන් සිව් දෙනා අපමත මුදා හැරුණේ එක් එක් විත්තිකරුවෙකුට රුපියල් 100 බැගින් වූ මුදල් ලැපයක් සහ රුපියල් 110 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය නඩුව සැප්තැම්බර් මාස 19 වෙනිදා යළි කැඳවීමට නියෝග කළා. එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාර්පණ මහතා අධිකරණයෙන් විමසා සිටියේ සතියකට දින කිහිපයක් මෙම නඩුව විභාගයට ගැනීමට කටයුතු කරන්නේද යන්නයි. නඩුව දිනපතා විභාගයටගෙන ඉතා ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බව පනතේ සඳහන් වන බව ඊට පිළිතුරු දුන් සභාපති විනිසුරුවරයා පැවසුවා. අදාළ නඩුවද දිනපතා විභාගයට ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කල්පනා කරන්න මේකට ගේන්න ඕන පළවෙනි නඩුව මේකද මේකට මේ මහ බැංකු වංචාවනේ ඉක්මනටම ගේන්න ඕන විශේෂ අධිකරණ හදලා දේශපාලන හේතුන් මත උත්කලයන් නම් කරලා කීර්ති නාමයට හානි කරන දේවල් ක්‍රියාත්මක කොහොමත් තව අවුරුද්දකට එකහමාරකට වැඩි මේවා කරන්න බෑනේ කොට මේ නඩු කීයක් අහන්න වේද දන්නේ නැහැ ඊළඟට ඉතින් මේවා හදලා තියෙන එකත් හොඳයි මුගක් කාට මේවට එන්න වේවිද මේ අතර ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ස්ථාපිත කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට පැවසෙන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අද අධිචෝදනා ගොනු කළා. ඒ අනුව එය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කෙරුණු දෙවන නඩු කටයුත්තයි. කෙසේ වෙතත් එම සිද්ධියටම අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ සැප්තැම්බර් 7 වෙනිදා පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නිකුත් කර තිබූ නොතීසි අවලංගු කර යලි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග කළා. ඒ අදාළ නොතීසි නිකුත් කිරීම තුළ නෛතික වශයෙන් විශාල වරදක් සිදු වී ඇති අතර එය අභිභාචනාධිකරණ නියෝගයකට පටහැනි බව පවසමින් මේ අතර ශ්‍රී ලංකන් ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන් ඒ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අදත් පෙනී සිටියා. අප වාර්තාකරුවන් සඳහන් කළේ අද දිනේදීත් ඔවුන්ගෙන් පැය 4කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනුණු බවයි. වැටුප් විෂමතා ගැටලුවට රජය විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් ලබන 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. වෘත්තීය සමිතියේ නියෝජිතයින් අද ජාතික වැටුප් කොමිෂන් සභාව සමගද සාකච්ඡාවක් සිදු කළ අතර එයද අවසන් වූයේ විසඳුමකින් තොරවයි. වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අනුමත කර තිබූ කැබිනට් පත්‍රිකා අත්විටුවීම සම්බන්ධයෙන් පැනන ගියත ගැටලුව පිළිබඳ ජනාධිපතිවරයා සහ දුම්රිය වෘත්තීය සමිති අතර ඒ දහවල් පැවති සාකච්ඡාව අසාර්ථක වුණා. දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් අද පෙරවරුවේ ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සභාපති කේ.එල්. විජයරත්න මහතා සමගද සාකච්ඡාවක් පැවැත්වූයේ සිය ගැටලුවට විසඳුමක් ලබා ගැනීමේ අරමුණින්. නමුත් එම සාකච්ඡාව දවසන් වූයේ අවසන් විසඳුමකින් තොරවයි. විසඳුමක් ලබා ගැනීම සඳහා වූ අවසානයකට එන්න නොහැකි වුණා. අඟහරුවාදා දිනේ සාකච්ඡාවක් එතුමා අපිට දැන් ලබා දීලා තිනවා. එයන් වූ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් අද පස්වරුවේ විශේෂ විධායක සභා රැස්වීමක් කැඳවනු ලැබුවේ තම ගැටලුවලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කිරීම සඳහායි. ජනාධිපතිතුමාට එවලෙත් ආපු සිළුම නිලධාරීන්ට හැදලි කළ දුන්නා මෙතන වැටුප් වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. මේ තියෙන ශ්‍රේණි විෂමතාවයට පිළිතුරක් දෙන්න කියලා ඔවුන් සියලු දෙනාම පිළිගත්තා. අපිට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. නමුත් අසාධාරණයට අදාළ පිළිතුර ලබා දුන්නේ නැහැ. ආණ්ඩුව හිතනවා නම් මේක අපිට අපහසුතාවට පත් වෙනවා කියලා. අපි නෙමෙයි ආණ්ඩුව මේකේ අපහසුතාවට පත් වෙනවා. 121-22 ආණ්ඩුවේ රැකියා කරන මිනිසුන්ට ගෙවන කාලේ මේ රුපියල් 320ක වැටුපක් ගෙවන්න බෑ කියන විහිළුවක්. මහජනතාව වෙනුවෙන් තව මාස දෙකක් ඔබතුමාලා නිවසන් දුන්නේ ජනාධිපතිතුමාගේ ගුණේ මාස දෙකක් දෙන්න කියලා. දැන් මහජනතාව පිළිවඳ සිතාබලා තමයි අපි මේ 29 වෙනිදා දක්වා මේක කල් දාලා තියෙන්නේ. ආණ්ඩුව මොන තීන්දුව తీරන ගත්තත් අපි පසු බහින් න්‍යාය භවට මේ අවස්ථාව දෙනු දෙනවා. ජනාධිපතිතුමාට තීරණයක් ගන්න නොහැකි තත්ත්වයක් තිබුණා වගේ අපිට පෙවුනේ. ඒ නිසා කඩිනම් විසඳුමක් නොලැබුණොත් දුම්රිය ස්ථානාධිපති දුම්රිය නියාමක දුම්රිය පාලක සහ දුම්රිය ඉංජිනේරිය දුර කියන ශ්‍රේණි අනිවාර්යයෙන්ම 29 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියා මාර්ගයට අවතීර්ණ වෙනවා. කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් අද නගර සභා පරිශ්‍රයේ විරෝධතාවක නිරත වුණා. ඒ නගරාධිපතිනි රොසි සේනානායක මහත්මිය අතනොමැතික ලෙස කටයුතු කරන බවට චෝදනා කරමින් කොළඹ මහනගර සභාවේ මහසභා රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණා. එෙහිදී මන්ත්‍රීවරුන් 23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විපක්ෂ නායක ධුරය ලබා දෙන්නේ එහි සමාජිකයන් යලිත් වරක් නගරාධිපතිනියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දිගින් දිගටම ඉල්ලීම සිදු කළද නගරාධිපතිනිය ඊට ප්‍රතිචාර නොදක්වා ඇති අතර පසුව ඇය විසින් කුලරත්න ගීකේනගේ සහ සම්පත් ප්‍රසන්න යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් සඳහන් කරමින් ඔවුන්ට සභාවෙන් ඉවත්ව යන ලෙස දන්වා තිබෙනවා. එය අනුව එම පෙරමුණේ අනෙක් මන්ත්‍රීවරුන්ද අදාළ ක්‍රියාවට විරෝධය පළ
කරමින් නගර සභා ගොඩනැගිල්ලේ ඉදිරිපස සිට නගරාධිපතිනියට විරෝධය පළ කළා. මෙතර තමාට එළවෙන චෝදනාවට නගරාධිපති නී රෝසි සේනානායක මහත්මිය අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පිළිතුරු ලබා දුන්නා. මිටින් විට මම කුලදිස මන්ත්‍රීතුමාට කිව්වා එතුමාගේ හැසිරීම පාලනය කරගත්තේ නැත්නම් මට එතුමාව එළියට දාන්න සිදු වෙනවා කියලා. පිරිමි මන්ත්‍රී උරු කාන්තාවන්ව හසුරවන්න හදනවා නම් එයා කරේ ඒක මම හෙලා දකිනවා. ඉතින් එතුමාව එළියට දානකොට අනිත් අයට යන්න වුණා නම් ඒක ඒ අයගේ ප්‍රශ්නයක්. බුදුදහම විකෘති කරමින් කෙරෙන නිර්මාණ කලාකෘති නොවන බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ රාමඤ්ඤ මහානිකායේ මණ්ඩල රැස්වීමට එක්වීමේ අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්. මේවා කලාකෘති නෙවෙයි, මේවා වෛරී සහගත කෘති. බෞද්ධාගමට ගරහන්න, බෞද්ධාගම් පිරිහෙවන්න හිතාමතාම කරන ලද වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් තමයි මේ නාට්‍ය නිර්මාණය. බැහැරින් පේන මේ නමෙන්ම අපට පේනවා මෙහි තියෙන සාපරාදී අපේක්ෂාවන්. මේ වරද පෙන්වා දෙන්නේ කවුද කියන එක නෙවෙයි, වරදේ ස්වභාවය කුමක්ද කියන එකයි සලකා බලන්න ඕන. නෑ, ඒ නාට්‍ය කිසිවක් අපි දැකලා නැහැ. නමක් කියන්නේ නාට්‍ය නියෝජනය කරන හැඳින්වීමනේ. අපට අභ්‍යන්තරයට යන්න ඕනේ නැහැ, පිට කවරෙන් පේනවා මොකද්ද මේක ඇතුළේ තියෙන්නේ කියලා. රත්තරන් මුට්ටියක් වුණත් පිටින් ගාලා තියෙන අසුචි නම් එදෙන්ට කිට්ටු වෙන්න බෑනේ. ඒ අන්තර්ගතයේ පිළිමද ප්‍රශ්නේ දෙවුණෝ සාකච්ඡා කරමු. නම වෙනස් කරගෙන කාටත් පිළිගන්න පුළුවන් කලාත්මක නමක් පාවිච්චි කරන්න ඊට පස්සේ අපට අවස්ථාව ලැබෙනවා ඒකේ අන්තර්ගතයට යන්න. විරෝධතාවන්හි නිරතවන විශ්වවිද්‍යාල සිසුන්ට පහර දීම සාධාරණීකරණය කරමින් හිටපු අමාත්‍ය එස්.පී. දිසානායක මහතා ඊයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. ඊ අපි දැක්ක මාධ්‍යවේදීන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ ක්‍රියාකලාපේ ප්‍රශ්න කරද්දී අර කටවාචාලකමට දොඩවන එස්.බී. දිසානායක ඇමතිවරයා ඊයේ වෙද්දි කිව්වා බැටන් පොළු විතරක් නෙවෙයි තවත් පොළු වලින් ගැහුවට කමන්නේ. ඒ කියන්නේ මේ පහර දීම ඉතාම සාධාරණයි සාමාන්‍යයි, ආණ්ඩු කරද්දී ඒක එහෙම තමයි කියලා කියනවා. පුදුමයට කාරණේ කියන්නේ එස්.බී. දිසානායක ඇමතිවරයා මේ කතාව කියන්නේ එළබෙන සැප්තැම්බර් 5 වෙනිදා තියෙන විරෝධතාවයකට එයත් සම්බන්ධ වෙනවා කියන එක කියන ගම. මේක තමයි එතන බරපතලම විහිළුව තියෙන්නේ. අධ්‍යාපනයේ විකුණන එක තමයි ওই මහින්ද රාජපක්ෂලාගේ ප්‍රතිපත්ති වඩවත් වෙලා තිබුණේ. අර බලනුල්ලවා කොස්තර බාවන වැඩේට එස්.බී. දිසානායකලා හොඳට පෙනී හිටියා. ලැජ්ජ නැතුව රෙදි නැතුව කඩේ ගියා. රෙදි අපුල්ලන වැඩේ කරා. දැන් ඔන්න මේ ආණ්ඩුව යටතේත් ඒක කරන්න පටන් ගෙන තියෙනවා. ගල් නෙළුව ප්‍රාදේශීය රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු තමන්ට මරණ තර්ජනය කර පහර දුන් බවට එම රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නාලක ඉහළකොඩිපිලි මහතා පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. ඔහු සඳහන් කළේ මීට පෙර අවස්ථා කිහිපයකදීද අදාළ වෛද්‍යවරයා තමන්ට පහර දීමට තැත් කළ බවයි. ගාල්ල නෙළුව ප්‍රාදේශීය රෝහලේ ස්ථානභාර වෛද්‍ය නාලක ඉහළකොඩිපිලි මහතා ඒ පස්වරුවේ රෝහල් පරිසරය තුල සිටින අවස්ථාවකදී එම රෝහලේ හිටපු වැඩබලන ස්ථානභාර වෛද්‍ය ආර්.පී. වේවැල්දෙනිය මහතා සිය මෝටර රථයෙන් එම ස්ථානයට පැමිණ මෙලෙස බහින් බස් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නෙළුව ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නාලක ඉහළකොඩිපිලි මහතා පැවසුවේ ඊයේ සිදු වූ පහර දීම සම්බන්ධයෙන් තමන් නෙළුව පොලිසිය වෙත පැමිණිල්ලක් කළ බවයි.
තමන් නෙළුව රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයා ලෙස පත්වී පැමිණීදා සිටම වෛද්‍ය ආර්.පී. වේවැල්දෙණිය මහතා තමන්ට විවිධ ආකාරයේ හිරිහැර සිදු කළ බවත් ඒ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා හතරකදී නෙළුව පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් තමන්ට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් වෛද්‍ය ආර්.පී. වේවැල්දෙණිය මහතා පැවසුවේ මෙවැන්නක්. මම එනකොට වෛද්‍ය නාලක පාරයින් ඉඳගෙන මට මොනවා හරි කියනවා වගේ තේරුණා. මම ඇහුවා ඒක වණ මොකද්ද කියන්නේ කියලා. ඒ හැම වෙලාවෙම ඔහු මට බොරුවා පළයන් යන්න කියලා බැන්නා. ඇත්තටම මට කියන්නේ කියනවා. මම යනකොටම ඉඳන් ඉලි වෙලා ට්‍රයි කියලා කියන්නේ ඔහු අපේ ලෑස්ති වෙලාම හිටීමේ සිද්ධියට මම පටලවා. ඔහු ඊට පස්සේ පාරක් අධ්‍යක්ෂවරයාට ආව දේ ලියුවා මම මාරු කරන්න කියලා. මෙයා පත් කිරීම පිළිබඳව මම මානවින්දම් කොමිසමට ගිහිල්ලා තියෙනවා. මට අසාධාරණයක් වුණා කියලා. මේ ස්පිටාලේ හදි මම මේක ආන්ද්‍රේනාත ස්පිටාලේ නෙවෙයි මේක වාරදිච්ච ගොඩනැගිල්ල. ඒ නිසා මේකේ අපිට වෙන අසාධාරණේ ඉවසාගෙන ඉන්න බැරි මට්ටමට ගියාට පස්සේ තමයි මේ වගේ දෙයක් පුපුරා යන්න හේතුව. මම කියන්නේ නැහැ මම කරපු වැඩේ සාධාරණයි කියලා. ඒකේ වැරද්දක් තියෙනවා මම වැරද්ද පිළිගන්නවා. ඉතිහාසයේ පළමු වරට ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 162 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනේදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 158ක් වූ අතර විකුණුම් මිල රුපියල් 162.11ක් වුණා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. හිරුකේ 20 සංවත්සරය වෙනුවෙන් ත්‍රී වීලර 20ක් දිනා ගැනීමට හිරු ටීවී ප්‍රේක්ෂකින්ට අවස්ථාව උදා වූ අතර එහි තෙවන ත්‍රී රෝද රථය දිනා ගැනීමට බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි නදීෂා ඉමාලි සමත් වුණා. කියාගන්න වෙරි සතුටක් දැනුණා ඇත්තටම. කොහොම හරි මට ඊයේ ඒ ජයග්‍රහණය ලැබුණා. ඒක ගොඩක් සතුටුයි මට කියාගන්න වෙරි සතුටක්. මෙවැනි ත්‍රී රෝද රථයක හිමිකරුවෙක් වීමට ඔබ කළ යුත්තේ රාත්‍රී 7:30 සිට රාත්‍රී 9:55 දක්වා හිරු ටීවී ටෙලි පෙරහැර නැරඹීමයි. කම්කරු වැටුප් නියමිත පරිදි නොගිබීම හේතුවෙන් තලවකැලේ ලිඳුල නගර සභාවේ කම්කරුවන් සහ නගර සභා සභාපතිවරයා අතර අද උණුසුම් තත්ත්වයක් හටගත්තා. හපුතලේ දියතලාව ඉතල්ගස් හින් ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ සහ අද දිනේ විටින් විට කුඩා අයිස් කැටවැස්සක් ඇදහැළුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මේ අතර හිඟුරගොඩ නගරය සහ එයාවට ප්‍රදේශයට බලපෑ තද සුළඟකින් නිවාස කිහිපයකට හානි සිදු වූ අතර ප්‍රදේශයේ විදුලි බලයද ඇනහිට තිබෙනවා. මෙරට පාසල් සහ ක්‍රීඩා සමාජ අතරේ බෙදා හැරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ආනයනය කළ රුපියල් මිලියන 70ක් පමණ වටිනා ක්‍රීඩා භාණ්ඩ තොගයක් විනාශ වීමේ තර්ජනයකට මුහුණ දී තිබෙනවා. මෙම භාණ්ඩ නිසි කලට බෙදා හැරීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම වගකීමක් වන අතර ඔවුන් එය පැහැර හැරීම හේතුවෙන් මෙම උපකරණ බොහොමයක් මේ වන විට ඇත්තේ භාවිතයට ගත නොහැකි තත්වයකයි. මට නියෝගයක් දෙන්න ඕනේ බෙදන්න හරි ඉෂුව කරන්න හරි ඒ නියෝගේ නැති නිසා අවුරුද්දක කාලේ ඉඳන් නවත්තලා තියෙන්නේ තියන්න දැනුත් නැහැ. ලෙස භාවිත කරන මෙම කන්ටේනර් හතරට අමතරව ටොරින්ටන් ක්‍රීඩාංගණයේ ගොඩනැගිල්ලක් සහ කෘතිම හොකි ක්‍රීඩාංගණයේ ගොඩනැගිල්ලක්ද ක්‍රීඩා භාණ්ඩ සහ උපකරණ ගබඩා කිරීම සඳහා භාවිත කර තිබෙනවා. එම උපකරණ තොගයටද අත්ව ඇත්තේ ඉහත උපකරණවලටත් වූ ඉරණමමයි. මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ක්‍රීඩා මාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙහි හදිසි නිරීක්ෂණයකට එක් වුණා. මම ඔඩිට් එකයි අදාළ නිලධාරීන් ගෙනල්ලා කිව්වා මට සතියක් ඇතුළේ වාර්තාවක් දෙන්න කියලා. මෙතන බඩුකක් නැති වෙලා තියෙයි වගේ දිරලා තියෙනවා. මේක ජාතික අපරාධයක්. මේ සම්බන්ධයෙන් වගකියන සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් අපි තද තීන්දුව ගන්නවා. බලධාරීන්ගේ නොසලකිල්ල සහ අලසකම හේතුවෙන් මෙලෙස විනාශ වන ක්‍රීඩා උපකරණ හෙට දවසේ ලොව ජයගන්නට පෙරදරනා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුණේ නම් කෙතරම් වාසනාවක්ද? ඇමතිතුමනි, එවන් පසුබිමක් තුළ මෙම ජාතික අපරාධය සිදු කළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට දඬුවම් ලබා දීම වචනයට පමණක් සීමා නොවිය යුතු බව අපගේ විශ්වාසයයි. දහට වන ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භ වී අදට හරියටම සතියක්. නමුත් තවමත් ශ්‍රී ලංකාවට එකදු පදක්කමක් හෝ දිනා ගන්නට හැකි වී නැහැ. හෙට සිට තරඟ බිමට පිවිසෙන ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා කණ්ඩායමට රටේ අභිමානය බේරා ගන්නට හැකි වේවිද? පදක්කම් දිනාගත හැකි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් ආසියානු ක්‍රීඩා උළෙලට ඉදිරිපත් කරන ලෙස ජාතික ඔලිම්පික් කමිටුව මළල ක්‍රීඩා සංගමයට දැල දැනුම් දීමක් හේතුවෙන් මෙරට මළල ක්‍රීඩා සහභාගීත්වය 14ක් දක්වා අඩු වුණා. බලධාරීන්ගේ නොසලකිල්ල නිසා උසපැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක සහ මීටර 404 මිශ්‍ර සහාය කණ්ඩායමේ සිටි උපමාලිකා රත්නකුමාරී හටද තරඟාවලිය අහිමි වුණේ බලධාරීන්ගේ නොසලකිල්ල හේතුවෙන්.
වත්මන් ඔලිම්පික් පරිපාලනයට නිලවරණයේදී මළල ක්‍රීඩා සංගමය විරුද්ධ වීමේ පළ විපාක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හරහා සපුරා ගන්නට ඔලිම්පික් බලධාරීන් කටයුතු කිරීම කනගාටුවට කරුණක්. ඒ අතරට කාන්තා මීටර 200 වී ආසියානු පදක්කම් ලාභිනියක වන රුමේෂිකා රත්නායකගේ නම මෙම තරගාවලියේ මීටර 100 වට ඇතුළත් කිරීමට බලධාරීන් කටයුතු කර නැහැ. ඒ හරහා මගහැරී ගියේ මීටර 100 දක්ෂතා දක්වන රුමේෂිකාට අමතර වියදමකින් තොරවම තරඟ අත්දැකීමක් ලබා ගැනීමට තිබූ අවස්ථාවයි. දැනට මම 100 එකේ හොඳම තත්ත්වයක ඉන්නවා. නමුත් මම මේ මීට එකේ 100 එකට එන්ටර් කළා නැහැ. ඒක ලොකු අවාසියක් කියලා මම හිතනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වන නිමාලි ලියනාරච්චිහට සිය පුහුණුකරු තරගාවලියට එක්කර ගන්නට අවසර ලබා නොදෙන ජාතික ඔලිම්පික් කමිටුව මීටර 400 සහාය කණ්ඩායම පමණක් නියෝජනය කරන ක්‍රීඩකයෙකුගේ පෞද්ගලික පුහුණුකරුවෙකුට විශේෂ අවසරයක් ලබා දී තිබුණා. පුහුණුකරුවා අත්‍යවශ්‍යම අවස්ථාවක් මේක. නමුත් අවස්ථාව ලැබුණ නැහැ. ගොඩක් කනගාටුයි ඒක. දහසක් සීමා මැදේ මල්ල ක්‍රීඩා කණ්ඩායමට දැලිපිහියගත් ඔලිම්පික් කමිටු බලධාරීන් ප්‍රතිවාදීන්ට ගෝල දුසිම් ගන්වීම් ලබා දෙමින් අවමන් සහගත පරාජයන් ලබන හොකී කණ්ඩායමට යහමින් සලකා තිබෙනවා. ඒ ක්‍රීඩකින් සහ නිලධාරීන් 23 දෙනෙක් එක්කර ගැනීමට අනුමැතිය ලබා දෙමින් කනගාටුවට කරුණ වන්නේ ක්‍රීඩා බලධාරීන්ගේ මේ වගකීම් විරහිත ක්‍රියා පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයා නොදුටු දෑසින් පසුවීමයි. මම කවිඳු ප්‍රනාන්දු ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට. සමගින් අද